ශිෂ්‍යත්ව හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි. ආයිබුවන් පුංචි දුවේ පුතේ, සිතේ FM පුංචි අපේ ගුරු ගෙදර ශිෂ්‍යත්ව හරි ලේසි පාඩම් මාලාවත් එක්ක තමයි අදත් අපේ පුංචි දූල පුතාලා සම්බන්ධ වෙන්නේ. මම අද අපේ පුංචි දරුවන් එක්ක කතා කරනවා රචනාව ලියන හැටි. දැන් අපේ පුංචි දූල පුතාලා දන්නව රචනාව ලියන්න. අපිට මාතෘකාවක් ලැබුණාම අපි දන්න තොරතුරු ලියනවා. මගේ රට, ඔන්න අපේ පුංචි දූල පුතා දන්නවා මගේ රට ශ්‍රී ලංකාවයි, එය ඉන්දියන් සාගරයේ පිහිටා තිබෙයි. ওই විදිහට අපේ පුංචි දුව පුතා රචනා ලියන්න හරි හපන්නු. නමුත් පුංචි දුව පුතේ ශිෂ්‍යත්වයේ රචනාව ලියනවා කියන්නේ උක්ත ආඛ්‍යාත සම්බන්ධතාවයෙන් යුතුව රචනාව ලිවීම. දැන් අපේ පුංචි දුල පුතාලට උක්ත ආඛ්‍යාතේ කියන කාරණය වැටහෙන්නේ නැත්නම් පළමුවෙන්ම කරන්න ඕන දේ තමයි අපි ලියන වාක්‍යවල ක්‍රියාපදය අගට එන විදිහට ලිවීම. අපි තවත් මාතෘකාවක් අරගෙන බලමුකෝ. මුහුදු වෙරළ. අපි ඒකට වාක්‍යයක් යොදනවා මෙහෙම. මහ සුළඟත් සමගම ගසාගෙන එන රැල්ල ආපසු මුහුද වෙතට ගමන් කරන්නේ සැම දෙනා තෙමාය. දැන් මේ මුහුදු වෙරළ සිද්ධ වෙන සිද්ධියක්. මේ වාක්‍ය බැලූ බැල්මට වචනවල තිබෙන අර්ථය එන්නේ නැහැ. ඒකට හේතුව තමයි ක්‍රියාපදයක් යොදලා තියෙන්නේ මැදට. සුළඟ සමග ගසා එන රැල්ල ආපසු මිනිසුන් තෙමා ගමන් කරයි. ගමන් කරන්නේ මිනිසුන් තෙමාය කියන වාක්‍ය වැරදි. ක්‍රියාව අගට යොදන්න ඕනේ. එතකොට පුංචි දුව පුතේ, අපි සෑම රචනාවකදීම ක්‍රියාපදයේ අගට එන වාක්‍ය ගොඩනගන්න ඕනේ. සැඳෑ අසිරිය, හිරු බැස යනවා සමගම අවට සැමතනම ඉතා අඳුරිය. මේ වාක්‍ය ශිෂ්‍යත්වයට නැතුව වෙනත් වෙලාවක ලියනව නම් වඩා නිවැරදි. ශිෂ්‍යත්වයේදී උක්තාඛ්‍යාත සම්බන්ධතාවය තිබිය යුතු නිසා මේක වඩාත් නිවැරදි වෙන්න නම් අඳුරු වෙයි කියලා වාක්‍ය අවසන් කරන්න ඕනේ. එහෙනම් පුංචි දුව පුතේ මතක තියාගන්න ඕනේ වැදගත්ම කාරණේ තමයි ශිෂ්‍යත්ව විභාගයේ රචනාවක් ගොඩනගද්දී ඒ වාක්‍යවල අගට ක්‍රියාව යොදන්න ඕනේ. එතකොට වාක්‍යවල අගට ක්‍රියාව යෙදුවහම සමහර වාක්‍ය අපි සකස් කරලා තියෙන්නේ කතා කරන භාෂාවේ, කතක බසින්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා ඒක ලිඛිත බසට හරවන්න. බලන්නකෝ මම මේ කියන වාක්‍ය කීපය. හිමිදිරි උදයේ පිණිකැට වැටෙනවා, හිමිදිරියේ කැදලිවල සිට කුරුල්ලෝ ගී ගයනවා. දැන් මේ වාක්‍ය අරගෙන බැලුවාම අපිට පේනවා ක්‍රියාපදයේ තිබෙන්නේ කතා කරන භාෂාවෙන්. ඒක ලිඛිත බසට අපි හරවන්න ඕනේ. එහෙමනම් කුරුල්ලෝ කැදලිවල සිට කෑ ගසනවා නෙවෙයි කෑ ගසති, පිණිකැට වැටෙනවා නෙවෙයි වැටෙයි. ඔන්න ඔය විදිහට ක්‍රියාව නිවැරදි කරන්න ඕනේ. ඒකට අපි කියනවා ලිඛිත බසින් ක්‍රියාව සකස් කරන්න ඕනේ කියලා. එතකොට පුංචි දුව පුතේ මේ රචනාවේදී තවත් වැදගත් අංග ගණනාවක් තියෙනවා. ඒවා මොනවද කියලා අපේ පුංචි දුව පුතත් එක්ක එකිනෙක අපි කතා කරනවා පුංචි විවේකයක් අරගෙන ගීතයක් රසවිඳලා. ඔහු පුංචි දුව පුතේ, අපි දැන් ගීතයක් රසවිඳා. අපේ පුංචි දූල පුතාලත් එක්ක මම කතා කරමින් හිටියේ ලිඛිත බසට ක්‍රියාපදය සකස් කරන විදිය. ලිඛිත බසට අපි ක්‍රියාපදය හදනකොට ඒ ක්‍රියාව සකස් කරන්න මත්තෙන් එම ක්‍රියාව කරන කෙනා කවුද කියලා හොයාගන්න ඕනේ. බලන්නකො මේ වාක්‍ය. ගස්වල කැදලිවල සිටි කුරුල්ලන් හිමිදිරි පාන්දරම කීචි බීචි නාදය නගනවා. කවුද නගන්නේ? කුරුල්ලන්. කුරුල්ලන් කියන්නේ බහුවචනයි. අපි ඉගෙනගෙන තියෙනවා නගනවා නෙවෙයි නගති. ලිඛිත බසට අපි හැරෙව්වා.
හැබැයි පුංචි දූ පුතේ මේ වාක්‍ය නිවැරදි වෙන්න නම් ක්‍රියාව කරන තැනැත්තා කුරුල්ලන් උක්ත වෙන්න ඕනේ. එතකොට කුරුල්ලන් කියලා යොදන්න බෑ, කුරුල්ලෝ වෙන්න ඕනේ. එහෙනම් ඔන්න තවත් එක වැදගත් කාරණයක් අපි දැන් මතක් කරගත්තා. මොකක්ද? ක්‍රියාව ලිඛිත බසට හරනවත් එක්කම මේ ක්‍රියාවට ගැළපෙන නැත්තම් ක්‍රියාව සිද්ධ කරන නාමපදය උක්ත කරන්න ඕනේ. පණ තියෙන බහුවචනයක නාමපදයක් උක්ත කරනවා කියන්නේ එහි ඇති අගට තිබෙන හල් අකුර නැති කරනවා කියන එක. ඒ නිසා තමයි කුරුල්ලන් කියන වචනය අපි හල් නැහැ නැති කරලා කුරුල්ලෝ කරගත්තේ. පාසල් යන ළමුන් ලහි ලහියේ ලක ලෑස්ති වෙනවා. එහෙනම් කවුද ලෑස්ති වෙන්නේ? ළමුන්. අපි දැන් ඉගෙන ගත්තා ක්‍රියාව කරන ඒ කෙනා හල් නැයන්ෙන් යොදන්න බෑ කියලා. එහෙනම් ළමුන් කියලා යොදන්නේ නෑ අපි, ළමෝ. හානි හානිකට සූදානම් වෙති. එහෙනම් උන අපේ පුංචි දූ පුතා දැක්කා සාමාන්‍යයෙන් සරල සිංහල වාක්‍යයක ක්‍රියාව සහ ක්‍රියාපදය සිදු කරන කෙනා අතර සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඒ සම්බන්ධතාවයට අපි කියනවා උක්ත ආඛ්‍යාත සම්බන්ධතාවය කියලා. හොඳයි, අපි තවත් උදාහරණයක් ගත්තොත් වාක්‍යයක්. මවද හිමිදිරි උදේම ආහාර පාන සකසනවා. කවුද සකස් කරන්නේ? මව. මව කියන්නේ ස්ත්‍රීලිංග නාමපදයක්. එහෙනම් සකස් කරනවා නෙවෙයි, සකස් කරයි. අපි මේ වාක්‍යෙම අතීත කාලයෙන් යෙදුවොතින් මව සකස් කළේය කියලා නෙවෙයි යොදන්නේ, මව සකස් කළාය. එහෙනම් ඔන්න අපි දැන් තවත් කාරණයක් මතක් කරගත්තා. ස්ත්‍රීලිංග ඒක වචන නාම්පදයක් නම් යෙදෙන්නේ ප්‍රධානිය ලෙස, උක්ත ලෙස. එහි ක්‍රියාපදය අපි හදන්නේ කෑවාය, ගියාය, බැලුවාය, නැටුවාය කියන විදිහට තමයි අතීත කාලේ ක්‍රියාපද යොදන්නේ. එහෙනම් ඔන්න අපේ පුංචි දුව පුතා දැන් දන්නවා වාක්‍යයක් ලියද්දි කතික බසින් ලිඛිත බසට පෙරලන්න ඕනේ. ලිඛිත බසට හරිගස්සන්න නම් එම වාක්‍ය අගට ක්‍රියාපදය යොදන්න ඕනේ. ඒ වාක්‍ය අගට යෙදෙන ක්‍රියාපදයෙන් අපි ප්‍රශ්නයක් නගලා මේ වාක්‍යයේ ප්‍රධානිය කවුදයි හඳුනා ගන්නවා. එහෙම හඳුනා ගන්න ප්‍රධානිය උක්ත කරන්න ඕනේ. ඒ උක්තයට ගැළපෙන ක්‍රියාව සකස් කරන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි රචනාවේ මූලික එක එක වාක්‍ය සකස් කරගන්න. එහෙනම් පුංචි දුව පුතේ අපේ දරුවෝ මතක තියාගන්න ඕනේ රචනාවේ තවත් වැදගත් දෙයක් තමයි රචනා මාතෘකාවට අදාළ කරුණුම වෙන්න ඕනේ. එහෙනම් ඒ කරුණු ගැන අපි නැවත අපේ පුංචි දුව පුතත් එක්ක ඉදිරි දිනකදී කතා කරනවා. එතෙක් අපේ පුංචි දුල පුතාට සුබ දවසක්. ශිෂ්‍යත්වය හරි ලේසි. මේ ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන අපේ පුංචි යාළුවන්ටයි